ආයුබෝවන් යාළුවනේ, බුදුහිමි ලංකාවේ උපන්නා කියලා නීතියානුකූලවම හරියටම තහවුරු වෙලා ඔප්පු වුණොත් ශ්‍රී ලංකාවේ දැන් නැගීගෙන එන සංචාර කර්මාන්තයේ 95%කට වැඩිය විනාශ වෙලා යනවා, කෙලවිලාම යනවා. අපි ඒක ටිකක් කතා කරමු. බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ ඉපදුණු අපේ හෙළයෙක් කියලා නීතියානුකූලව නොවුනට විශාල වශයෙන් දැන් තහවුරු වෙලා තියෙන්නේ. නීතියානුකූල තත්ත්වයක් ඇති කරගන්න තමයි අපි හැමෝගෙම ලොකු උත්සාහයක් මේ මොහොතේ වෙද්දී තියෙන්නේ. ඒකම ඊට සංචාර කර්මාන්තය ඉදුදු කරලා කතා කරොත්, දැනට පවතින මේ ඩයනා ගමගේ මොඩල් ගංජා නයිට් ලයිෆ් රෑ එළි වෙනකන් අරකු බාර අරලා තියෙන මේ වගේ මේ තාඩ බැංකොක් ක්‍රමේ පතාය ක්‍රමේ ගණිකා වෘත්තිය නීතිගත කරගෙන ඒ මොඩල් එකේ සංචාර කර්මාන්තය විනාශ වෙලාම යනවා. ඊට පස්සේ ලංකාවට එන්න ගන්නේ අවට සහ ලෝකයේ බෞද්ධ රටවල බොහොම සිල්වත් උපාසක මහතුරු සහ නෝනාවරු තමයි. ඒ එනකොට යහපත් සංචාරක කර්මාන්තයක් තමයි ලංකාවේ බිහි වෙන්නේ. එයාපෝට් එකෙන් එවත ගුවන්තොටුපළෙන් ඇතුල් වෙනකොට පුණ්‍ය භූමියකට තමයි ඒගොල්ලෝ ඇතුල් වෙන්නේ. අපි සිද්ධාත්ථානට යනකොට ඉතාමත්ම පිරිසුදු වෙලා නාලා සුදු ඇඳගෙන හරි පිරිසුදු සිතින් තමයි යන්නේ තෙල් මල් පහන් අරගෙන. සංචාරකයෝ ලංකාවට ආපුවාම සිද්ධාත්ථානට ගියාම සුද්ධියන්ට අන්දනවා රෙදි කෑලි. එහෙම සුද්ධියන්ට රෙදි කෑලි අන්දන්න ඕනේ නැහැ උන්ගේ හෙළුව වහන්න. මොකද දැනගෙනම තමයි ලංකාවට එන්නේ. මේක පුණ්‍ය භූමිය. බුදුරජාණන් වහන්සේ පහළ වුණු ඒ උතුම් භූමියට තමයි ඒගොල්ලෝ එන්නේ. ඒ එනකොට එයාපෝට් එකෙන් මේ එළියට එන්නේ නාලා පිරිසුදු වෙලා තෙල් මල් පහන් අතේ තියාගෙන ඉතාමත්ම පිරිසුදු සිතින් එන්නේ, සිත කය වචනේ සංවර කරගෙන. මේ බෞද්ධ රටවල ඉන්න සියලු බෞද්ධයෝ තමයි වැඩි වශයෙන් එන්නේ. ඒතකොට සංචාර කර්මාන්ත යහපත් ආකාරයට තමයි ලංකාවේ ප්‍රචලිත වෙන්නේ, දියුණු වෙන්නේ. මුදල් නදල් අපි අතර හැමෝටම සංසරණය වෙන්නේ යහපත් ආකාරයෙන්. අර ඩයනා ගමගේ මොඩල් නයිට් ලයිෆ්, ගණිකා වෘත්තිය, ගංජා, රෑලිනකන් අරක්කු බාර් මේ වගේ මේ ත්‍රාඩ විදිහේ සංචාර කර්මාන්තය විනාශ වෙලාම යනවා. ඒ වගේම අපේ තියෙන ශ්‍රේෂ්ඨ ඉතිහාසය, අපේ රජවරුන්ගේ මිමුත්තු මිමිත්තිනියන්ට ඉතාමත්ම ගරු කටයුතු විදිහට අපිට දැන් සලකලා ඒ උත්තමයන්ට දෙන්න පුළුවන් නිසි ගෞරවය දීලා ඒ සිද්ධස්ථාන, ඒ පූජනීය ස්ථාන නැවත පිරිසකර කරලා ලෝකෙට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ලෝකෙට මේ පණවිඩේ එන සංචාරකව අරගෙන යනවා. ඒ යහපත් ආකාරයේ සංචාර කර්මාන්තයක් තමයි අපේ රටේ බිහි වෙන්නේ. හැබැයි නඩජාවරම් කාර්යන්ටත් කියලා එනවා ත්‍රාඩ විදියට, මහා දරාම විදියට සල්ලි හම්බ කරන සංචාර කර්මාන්තයේ යෙදිලා ඉන්න හැම එකාටම කෙලවිලාම යනවා. යහපත් ආකාරයට තමයි සංචාර කර්මාන්තය ඉස්මතු වෙන්නේ. හැබැයි මේ රට දියුණුවට අකමැති කල්ලු තෝණි වගේ උන් මේ රටේම ඉන්නවා. ඉන්දියන් කාර්යන්ට ජාතක වෙච්ච උන්නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. උන් ගිහි වශයෙන්ුත් ඉන්නවා, පැවිදි වශයෙන්ුත් ඉන්නවා. මුන්ට මේක ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ රට දියුණු වෙනවට උන් අකමැති. ලෝකයේ අතිවිශාල බෞද්ධ ජනතාවක් ඉන්න බෞද්ධ රටවල් කොච්චර තියෙනවද? ඒ රටවල් වලින් මේ සදහවත් බෞද්ධ ජනතාව සංචාරක හැට ලංකාවට ආපුවම අපිට කොච්චර වාසිද? ඒ වගේම ලොකු සංවර්ධනයක් මේ රටේ ඇති කරගන්නත් පුළුවන් යහපත් ආකාරයේ. ඒක ඒ එන කට්ටියටත් යහපතක් සිද්ධ වෙලා අපේ රටේ ජනතාවටත් සිව්හෙළේ ජනතාවටත් යහපතක් සිද්ධ වෙන එක වළක්වන්න බෑ. අනිවාර්යයෙන්ම එය වෙනවා. ඔක තමයි මට කියන්න ඕන උනේ බුදුහිමි ලංකාවේ ඉපුණා කියන ඒ සංකල්පය නීතියානුකූලවම තහවුරු වුණාන් පස්සේ මේ වගේ තත්ත්වයක් තමයි ලංකාවේ සංචාර කර්මාන්තයට අත් වෙන්නේ. ඒ වගේම අපේ රටේ දියුණුව සංවර්ධනයත් යහපත් ආකාරයට තමයි ඇති වෙන්නේ. ලෝකයේ උතුම්ම රට බවට නැවතත් පත් වෙනවා කියන එක කූඹි හිසක මොළයක් තියෙන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එනයි යාළුවනේ, ජය වේවා. A few moments later මගරු කතාවක් තියෙනවා කියන්නේ. අපි ඉන්දියාව දිහා බලමු. බුදුහාමුදුරුවෝ ඉන්දියාවට දාලා අනගහලා තින්නේ මේ ජාවාරංකාරය. ඉන්දියාවේ සංචාර කර්මාන්තයේ බුද්ධ ඉතිහාසයේ බුද්ධ ස්ථානත් එක්ක කොහොමද කෙරෙන්නේ? බුද්ධ ස්පා, බුද්ධ බාර්, නයිට් ක්ලබ් අරවා මේව ඔක්කොම මල ජරාව ලොකුම එහි තියෙන. මොකද බුදුහාමුදුරුවෝ ජරුත්වයක් නැහැ.
අපේ රටේ තියෙන උපරිම ගරුත්වය ඉන්දියාවෙන් දශමයක්වත් නැහැ. අපි එහෙම දේවල් මෙහි තියෙන්නේ නැහැ නේ. ඇති කරගන්නේ නැහැ සංචාර කර්මාන්තයත් එක්ක. ඉන්දියාවේ වතුර බෝතල්වත් ගහලා තියෙනවා. ඒ අවට විකුණන හැම දෙයක්ම ජාවා ආරං බුද්ධ ගයාව කියලා ඉන්දියාවේ ওই ව්‍යාජ ඒ ස්ථානවල හැමතැනම. ඒ නිසා ඒකෙන් අයින් වෙලා අත්මිදිලා බුදුරජාන් වහන්සේ නිසි ගෞරවත්වය ලබා දෙන පුණ්‍ය භූමිය තමයි මේ රට හැටියට අපි පරිවර්තනය කරගන්න ඕනේ, කරන්නත් ඕනේ.